මම අරන් දෙනවා කාර් එකක් සුදු පාට කාර් එකක් සුදු පාට අලුත්ම අලුත් ලොකුම ලොකු කාර් එකක් මං දොස්තර නෝන කෙනෙක් වෙන්න ඕනි හැබැයි සීයත් වැඩක් කරන්න ඕනි ආ දුව කියන ඕනෙම දෙයක් මම කරනවා ඉතින් කියන්නකෝ මම මොනවද කරන්න ඕනි කියලා එහෙනම් ඊට පස්සේ සීය තමයි මාව ඉස්කෝලේ එක්ක යන්න ඕනි. ආ. මොකද කුමාර hina වෙන්නේ? මේ ඒකේ hina වෙන තරම් දෙයක් තියෙනවද? ඕකට තමයි කියන්නේ අයියේ. කුම්බලා මාළු කෑවා නම් විඳවා පම් බලලෝ කියලා. සීයමාව එක්ක යනවද? ආ. හැමදාමද? ඔව් හැමදාම. ආ. මෙයා තාම කනවද? ඉස්කෝලේ යන පරක් වෙනවනේ පුතේ. මේ අම්මටයි දුවටයි වෙලාවට වැඩක් කරන්නම බෑනේ ඈ හරි 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 මීට පස්සේ උදේට අම්ම කෑම විතරක් හදලා දුන්නහම ඇති එහේ මොකද නෑ මේ අයියා කිව්වනේ මීට පස්සේ හැමදාම අයියා එක්කන් යනවා කියලා දුව ඇත්ත තාත්තේ මටත් ඉතින් පුතේ උදේට වෙන වැඩක් නැහෙනේ මං හැමදාම දුව ඉස්කෝලේට එක්ක යන්න මගේ හොඳ සීයා අලුත් පෑස් දැන් සුමුදු මල් සෝඳක්ත සමගින් හරි හරි මට හිතා ගන්න පුළුවන් කොහොමද වැඩේ සිද්ධ වුනේ කියලා. මෙයා හරි ලස්සනට තාත්තව කඩේ යවනවා. ඉස්සරදී රෝහිතත් උම තමයි. මාත්‍යා මගේ මැනුම් අහගෙන රෝහිත කියන හැම දෙයක්ම කරනවා. කමක් නෑ. මගේ කෙල්ල කියන දේවල් කරන්නත් ඉතින් කවුරු හරි ඉන්නපාය. දුවටයි රෝහිතටයි කලින් අයියා මං කියන දේවලුත් කළාකි අයියා අයියා කෙනෙක් නෙවෙයි
තාත්තා කෙනෙක්. ආ විසන් අයියා. ඔව් ඔව්. විසන් අයියට ගැළපෙන නියම කොල්ලා. එවන් විදිය මං කියන්නම්කෝ. නෑ නෑ. දැනට කොල්ල කලබල කරන්නේ නෑ. විල්සන් නැයට බාර දුන්නට පස්සේ විල්සන් නැය බලා ගන්න. ඕකේ තියන්න. දැන් නම් හවස උනා වැඩි නේද මාමේ? ඒක තමයි බං. උදේ වෙනවා, දවල් වෙනවා, හවස වෙනවා, රෑ වෙනවා. නම් බයයි මාමේ. මේ මාළු බං ගෙඩිය කැවෙන්නේ නැහැ. අපෝ බං මෙන්න මේ බයගුල්ලව ගිහින් දාලෙමු බං. ගිහින් දාන නෙවෙයි බං. මේකව ගිහිල්ලා කෙලිම අම්මගේ අතටම දෙමු. අපෝ බෑ. මට යාළුව නැති ඉන්න බෑ. ඒකනේ බං කියන්නේ පොඩ්ඩක් කොහම හිටපන්. මාමේ. ඒ පාරමකෝ. තව අලපං ගෙඩියක් ඕනද? මේ මාළුපාන් නමට විතරයිනේ බං ඔවා මාළුපාන් ඇතුලේ තියෙන අල මේකෙ තිබුණු ලූණු එහෙනම් ඕකට කියන්නේ ලූණුපා ආමේ මට චූබරයි චූබර නම් ඉතින් පැත්ත කියලා චූදාපන් බෑ මට බයයි බය වෙන්නේ මොකටද අපි දෙන්නේ ඉන්නවනේ බාන්න හර පැත්තකින් චූදාල වරේ බදම් මේකව දෙන්න දාන්න නැතුව කීයද 25යි 25 පිස්සුද බං උඹට ඊට වැඩි මු වටිනවා රිසන් අය කොල්ලව බලලා තව ගානක් වැඩිපුර දෙයි අපිට ගස් යන්න වෙයිද අවුනොත් ඉතින් කොමත් ගස් තමයි කොමත් උඹගේ මගේ නම එල්ලුම් ගහේ ලීලි ඉවරයි ගෙවල් කිට්ටුවට පොඩ්ඩක් යන්න. අපි මේ වාහනේ රවුම් ගැහුවට ගෙවල් කිට්ටුව තමයි ඉන්නේ. ඔබ මෙතන ඉඳලා ඵලයක්. අපි යනවා. නෑ නෑ නෑ. මාව ගිහින් දානවා නේද? අනේ කොල්ලෝ මේ අපිටත් වැඩ තියෙනවා. මේ වැඩ ටික ඉවර කරලා ඕනනම් උඹ හිමිට ගිහින් දාන්න. නැත්තම් උඹ මෙතන ඉඳන් පාර හොයාගෙන ගෙදර ඵලයක්. අම්මට අහුවෙලා හොඳට ගුටි කවලා ඔබට කොළඹ යන්න පුළුවන්. හරි හරි එහෙනම් යංගු හිටින් ඉඳලා ක්ලෝ කාඩ් අපේ හාමුදුරුවනේ මම මේ නෝනටයි මහත්තයටයි එන්න කියලා කිව්වේ මේ තුලින් ලොකු ප්‍රයෝජනක් වෙයි කියලා හිතලා මේව තමයි සිද්ධ වෙන්න ඕන වැඩ මේව බොහොම පින් සිද්ධ වෙන වැඩ මහත්තයා මෙහෙම දරුවෙක් අතුරුදහන් වෙලා ඉන්නවා කියලා මාධ්‍යින් ප්‍රචාරය කළාම කවුරු කවුරුත් ඒ පිළිබඳව අවධානය යොමු කරයි අපරාධකාරයෙක් වුණත් අපරාධයක් කරන්න බයයි ඒ වගේ ප්‍රචාරයක් ගියාම උපවහන්සේට පුළුවන් ද මේ දරුවගේ අතුරුදහන් වීම ගැන යමක් ප්‍රකාශ කරන්න කිසිම ගැටලුවක් නැහැ මහත්තයෝ මට පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න හැබැයි මේ ගැන හොඳින්ම විමසා බලන්න පුළුවන් මගෙන් නෙවෙයි එහෙනම් අර ඉන්නේ අන්න ඒ පොඩි දෙනමගේ පොඩි හාමුදුරන්ගේ මේ දේවල් දැනගෙන අපිට වැඩක් වේද හාමුදුරුවනේ
මට කියන්න පුළුවන් ඔසඳ නෝනිස් කියන දරුවා අතුරු දහම් වෙලා කියලා විතරයි. එහෙමයි. අපි ඊට වඩා දෙයක් දන්නේ නැහැ. සිද්ධ වෙලා තියෙන දේ මට ඉවෙන් වගේ දැනෙනවා මහත්තයෝ. මොකක්ද හාමුදුරුවනේ? මට ඒ ගැන හරියටම දෙයක් කියන්න බෑ. ඒත් මහත්තයට පුළුවන් දෙක දෙයක් කරන්න. කියන්න හාමුදුරනේ. අපේ මට්ටමින් කරන්න පුළුවන් ඕනම දෙයක් අපි කරනවා. පුළුවන් නම් මේ පොඩි හාමුදුරුව දෙනම. උසන්ද නෝනිස් කියන තමන්ගේ මිත්‍රයා ගැන කියන ප්‍රකාශ සම්පූර්ණයෙන් විකාශය කරලා දෙන්න. ඔබ වහන්සේ හිතන්නේ මේ දරුවා මේක දැකලා ඉන්න තැනකින් ආයේයි කියලාද? එහෙමම හිතාගෙන නෙවෙයි. ඒත් මේ පොඩි දෙනම තමාගේ නැතිවුණු මිත්‍රයා ගැන මාධ්‍යෙන් කියනකොට වැඩිහිටි මම කියනවට වඩා මේක මිනිස්සු අහනවා. එහෙමයි. අපි මොනවා කතා කළත් මේ සමාජයේ දරුවන්ට සලකනවා. ඔබ වහන්සේ කියනවා නම් ඉතින් අපි පොඩි හාමුදුරුවන්ගෙන් වොයිස් කට් එකක් ගන්නම් හාමුදුරුවනේ. උන්ටි හිත නොතලෙන්න අහන ප්‍රශ්නයක් අහන්න. ඒ කියනදී ඒ කියන විදිහටම විකාශය කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. එහෙමයි අපි හාමුදුරුවනේ. උභහාන්සේ දැම්මට පොඩ්ඩක් කියන්න මෙන්න මේක ටීවී එකේ දාන්න කලින් උභහාන්සේ කොහමද සුදු පුතා වඳුරන්නේ පිට පොඩ්ඩක් කියන්න සුදු පුතා ඉස්සෙල්ලාම මගේ යාළුවෙක් නෙවෙයි සුදු පුතා ඉස්සෙල්ලාම සුබෝධගේ යාළුවෙක් එතකොට සුබෝධ පොඩි හාමුදුරුවෝ කොහමද මේ සුදු පුතා වඳුරන්නේ සුදු පුතා හිටියේ අපේ එහා ගෙදර එයා තමයි මට හිච්ච කියලා නම දැම්මේ හිච්ච කොහොමද ඒ නම යදුනේ අපේ ගෙවල් ගාව හිටියා ආච්චි කෙනෙක් එයාට අපි කිව්වේ කුදු ආච්චි කියලා ඉතින් පොඩි ආමතුරුනේ කුදු ආච්චි හැමදාම මට හිච්ච පුතේ කියාගෙන යනවා කුදු ආච්චි මට හිච්ච පුතේ කියන හින්දා සුදු පුතා මට හිච්ච කිව්වා ඉතින් එදා ඉඳලා මම හිච්ච. ඉතින් ටිකක් කියන්නකො පොඩි හාමුදුරුවනේ යාළුව ගැන. එයා පොඩ්ඩක් දඟයි. හැබැයි හරිම හොඳයි. එයා නිසා තමයි අපි හැමදාම hina වෙන්නේ. එයාට එක විනාඩියක්වත් නිකන් ඉන්න බෑ. එයා කිව්වා මේ පන්සලේ අපිත් එක්ක මහාන වෙනවා කියලා. එයා මහාන වුණාම
अपे कामरे आवत यागन्ना हिटी मांगुनत महत्ते ये कोलवा महानेनुआ टमुला जाके मेहती हुना पाच्चे कैमती हुना पकड़ा एक्चेरो होंदो कोलवे बटा धरी दुकाई महत्ते ये आने तू अपे धरी पालवी मामे आने अपे ते आओ होयला देन्नो को आपी पड़ी हाँ मुद्रो अंगे डायरेक्ट वॉइस काट का गमने है ओ पड़ी हाँ मुद्रो ने वहाँ से सुध बुता इन्ना के ही ताग ने हमें कम में कैमरा इस रात अभी तक किया न को हरी हाँ मुद्रो ने किया न अन्य सुध बुता वो यार को है तो इन्ने इन्ने तने के इंक मुन्टे इन्ने अपितु यानु तो पालो मेहे मुलु गमम कलबल वेला इन्ने ओया इन्ने तनकिन टक्कल दूले इन्ने अरे माये सुधु पुते मैं इन्ने तनकिन वारे निक बनट मांगु बटा सीन मुलु कु माल्ला गिना त्यांग इन्नवा ओ अबे आप पोच्चा के काटान दरे कुट लाकल है तिकोरा इन्ने उब देखियान अने माये पुते इक बटा वारे को मैं गमम पाल हुई उब नटुआ मुखदलम ए इंग्लिश लीव अभी ए बी सी डी की प्रश्न सिस्टम दुपहदिली दसुनक परिपूर्ण जीवित्याक विशन क्या इन्ने तने के इंक मुन्टे इन्ने अपितु यानु तो पालु मेहे मुलु गमम कलबल वेला इन्ने ओया इन्ने तने के टक गल दूले इन्ने अरे माये सुधु पुते मैं इन्ने तने के वारे इंक बनता